අපි මේ දවස්වල e-commerce ගැන ගොඩක් දේවල් කතා කරා. ඉතින් මේ කතා කරන්නත් ප්‍රධාන හේතුවක් තමයි ඉදිරියේදී e-commerce කියන එක ඔයාට option එකක් නෙවෙයි මේක අනිවාර්යයෙන්ම ඔයා ඉන්න ඕන ශේෂ්ත්‍රයක් වෙලා තියෙන එක. ඉතින් මේ වීඩියෝ එකේදී කතා කරන්නේ e-commerce එක මොන වගේ features ඉස්සරහදී ඔයා include කරන්න ඕනද විශේෂයෙන්ම මේ තියෙන තත්ත්වෙත් එක්ක e-commerce එක ඉදිරියේදී දියුණු වෙනකොට මොන වගේ දේවල් ඔයා හදන්න යන වෙබ්සයිට් එකේ තියෙන්න ඕනද කියන කාරණාව තමයි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. ඉතින් මේ තියෙන ෆීචර්ස් වල මම 6 වෙනි ෆීචර් එක විදියට ගන්නේ social media integration කියන එක. social media integration කියලා කියන්නේ ඔයා e-commerce වෙබ්සයිට් එකක් කරනවා නම් ඉදිරියේදී social media එකකින්ම ඔයාට ඉතාම ඉක්මනින් විකුණා ගැනීමේ පහසුව තියෙනවා. ඉතින් මේ වෙනකොටත් ඔයා දන්නවා Facebook වගේ ගත්තොත් market place එක තියෙනවා. ඒකට ගිහිල්ලා ඔයාට අවශ්‍ය භාණ්ඩේ විකුණන්න පුළුවන්. ඒ තම මේක ඇඩ් එකක් පෝස්ට් කරගැනීමේ හැකියාවක් තියෙනවා. තව ඉදින් කියනවනම් ඉදිරි දිවාට වෙබ්සයිට් එකක් හදන්න නැතුවම මේ සෝෂල් මීඩියා වලින් කිරීමේ හැකියාව තියෙන කියන එකත් මතක තියාගන්න. ඉතින් WhatsApp ගත්තොත් WhatsApp business එකේ ඔයා දැකලා තියෙන කැටලොග් එකක් තියෙනවා. ඉතින් මේක හරහත් ඔයාට බාණ්ඩ විකුණා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම Instagram, TikTok මේ හැම එකකම business වලට මේ අර නිසා ඉදිරියේදී e-commerce වලට ඒ කියන්නේ වාගේ බාණ්ඩ විකුණ ගන්න පුළුවන් විදිහට මේකේ features හදයි කියලා තමයි ගොඩක් අය ප්‍රෝකතනේ කරන්නේ. ඒක නිසා ඔයා දැනටමත් e-commerce site එකේ ඉන්නවා නම් එහෙම නැත්නම් හදන්න හිතාගෙන ඉන්නවා නම් මතකතුව social media එකට integration කරන්න. මොකද මේක අනිවාර්ය අංගයක් වෙනවා. social media එකේ ඉන්න traffic එක ඔයාට ගෙන්න ගැනීමේ ලොකු වාසියක් තියෙනවා මේක හරහා. ඉතින් මේ e-commerce field එකේ පස්වෙනි feature එක විදිහට මම අඳුරගන්නේ අනිවාර්යයෙන්ම ඉදිරියේදී හදන හැම website එකක්ම sustainability එක ගැන ගොඩක් හිතන්න වෙනවා. ඒ කියන්නේ ඔයා e-commerce හරහා බාණ්ඩ යවනකොට ඔයා අනිවාර්යයෙන්ම eco-friendly products වල එහෙම නැත්නම් eco-friendly packaging වලට ඔයාට මාරු වෙන්න වෙනවා. තවත් ඉතින් කියනවනම් පරිසරයට හිතකාමී දේවල් තමයි ඔයාගේ බාණ්ඩේ පැකේජින් කරන්න ගන්න ඕන. ඉතින් මේ ගැනත් ඔයා ફોકસ කරගත්තොත් මම හිතනවා ඔයාට ලොකු ඩිමාන්ඩ් එකක් ඇති කරගන්න පුළුවන්. මොකද මේකට තියෙන ඉල්ලුම වැඩි වෙන නිසා ඔයාගේ පැකේජින් එකේ යුනික්නස් එක්කත් තියෙන නිසා මේ හරහත් ඔයාට නැවත වතාවක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අද වෙනකොට සමහර ලංකාවේ තියෙන ආයතනවල මේ තත්ත්වයට ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන්ම ඒගොල්ලන්ගේ පැකේජින් එක මේ විදිහට ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි තත්ත්වයට හදලා තියෙනවා. ඉතින් මේක ඉදිරියේදී ලොකු ඩිමාන්ඩ් එකක් එයි කියලා තමයි හිතන්නේ. ඉතින් මේකත් ඔයා ටිප් එකක් විදිහට පාවිච්චි කරන්න. ඉතින් මේක විශේෂයෙන්ම ඔයා ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි බෑග්ස් හදන්න පුළුවන් නම් එතනත් ඉදිරියේදී මාකට් එකක් තියෙනවා කියන්නේ තව එක සාධකයක් කියන එක මතක තියාගන්න. ඉතින් ඊ-කොමර්ස් වෙබ්සයිට් වල ඉදිරියේදී අනිවාර්යයෙන්ම එන ෆීචර්ස් දෙකක් විදිහට අඳුරගෙන තියෙනවා AR සහ VR කියන එක. ඒ කියන්නේ augmented reality සහ virtual reality. augmented reality කියුවට එකපාරම ඔයාට ඔලුවට එන්නේ නැති වෙයි. augmented reality කියලා කියන්නේ අපි digital space එකක් උඩ මේක ඇත්තටම උනා නම් කොහොමද කියලා බලන එක. මම උදාහරණයක් මේකට කියන්න නම් ඔයාට paint එකක් තෝරගන්න ඕන ඔයාගේ ගෙදරට. ඉතින් අන්න ඒ වගේ එකකට ගියාම ලංකාවෙත් මේ opportunity දැන් ඔයාට තියෙනවා. ඔයාට බලන්න පුළුවන් එක එක colors මාරු කරලා මොන වගේ හැඩයක් දෙන්නේ කියන එක. ඉතින් මේක ගොඩක් වෙලාවට ඉදිරියේදී භාවිතා වෙයි කියලා කියනවා. ඒ කියන්නේ ඔයාට ඕන නම් අපි හිතමු shoe එකක් ඕන නම් ඒ shoe එකේ colors මාරු කරලා ඔයාට බලන්න පුළුවන් වෙයි. ඒ වගේම ඔයාට එක එක size එක ඔයාගේ කකුලේ ප්‍රමාණයට හරියටම size එක අඳුරගෙන ඒකට අවශ්‍ය එක ගන්න පුළුවන්. ඒ විදිහට e-commerce එකේ augmented reality එකට ගොඩක් දියුණු වෙයි කියලා තමයි ගොඩක් ප්‍රෝකතන කරන්නේ. ඒ වගේම තමයි virtual reality එකේදී ඔයා හොඳටම දන්නවා VR එකක් ඔයා ඉදිරියේ S2කට ඔයා දාගත්තොත් එහෙම මේකේ 360 view එක. ඒ කියන්නේ ඔයා ගන්න product එකක් සම්පූර්ණම view එක බලලම ඔයාට order කරන්න හැකියාව වෙනවා. ඉතින් මේක තමයි ඉදිරි e-commerce එකේදී මේ AR VR ආවට පස්සේ මම හිතනවා අපිට භාණ්ඩයක් select කරගන්න එක ගොඩක්ම ලේසි වෙයි. විශේෂයෙන්ම augmented reality හරහා ඔයාට පුළුවන් වෙනවා product එක හරියටම ගැලපෙන එක ඔයාට තෝරගන්න. ඒ වගේම VR එක හරහා ඔයාට පුළුවන් වෙනවා product එක ගන්න කලින් සම්පූර්ණ අදහසක් අරගෙන මේ ඕඩර් එක ප්ලේස් කරන්න. ඉදිරියේදී e-commerce website වල තියෙන ඕන අනිවාර්ය අංගයක් වෙනවා මේ voice enable services කියන එක. voice enable services කියලා කියන්නේ ඔයා හොඳටම දන්න Amazon එකේ Alexa, ඒ වගේම Google Assistant, ඒ වගේම Apple phone එක ගත්තොත් Siri වගේ softwares වලින් අපි දෙන voice command එකට යාට වැඩ කිරීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ feature එක ඉදිරියේදී e-commerce website වල තියෙයි කියන එක තමයි ගොඩක් අය පුරෝකතනේ කරන්නේ. ඉතින් මේක ආවට පස්සේ ගොඩක් වෙලාවට ඔයාට order කරගන්න ගිහිල්ලා වෙනම manual orders දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා කියනකොටම ඒ order එක place වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේක තමයි ඉදිරියේදී e-commerce site වල එයි කියලා අපි ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඉදිරියේදී ඔයා e-commerce website එකක් හදනවා නම් මේ පැත්ත ගැන ඔයා වැඩිපුරම හිතන්න voice enable services ගැන. මොකද මේකේ තාමත් ගැටලුකාරී තත්ත්වයක් දෙනවා. මොකද voice එකෙදි දෙන command එක වැරදුනොත් ඔයා ගේන භාණ්ඩේ වැරදෙන්න පුළුවන්. හැබැයි මේක ඉදිරියේදී ගොඩක් වැඩි දියුණු වෙයි කියන එක තමයි ගොඩක් අය පුරෝකතනය කරන්නේ. ඒක නිසා ඔයා e-commerce website එකක් හදනවා නම් මේ ගැන හිතන්න. ඒ වගේම ඉදිරියේදී මේ options එනවා කියන එකත් මතක තියාගන්න. ඉතින් e-commerce website වල මම දෙවෙනි feature එක විදිහට අඳුරගන්නේ mobile experience කියන එක. ඉදිරියේදී ගොඩක් අය mobile එක හරහාම purchase කරන හින්දා
मोबाइल के यूस फ्रेंडली अनिवार्य गुड़क वेड़ो आ वेबसाइट खदना मोबाइल यूस फ्रेंडली वेन्नमोन इकन आ मोबाइल के कंफर्टेबल वेन्नो की कारण मतक तीगर इवगेम तमें लोड टाइम तपिट गोड़क इकमीम लोड वेन्नो इवगेम तम चेकआउट प्रोसेस गोड़क लेसी वेन्नो मे फीचर्स वैडीपुर हिता विशेष इकामर्स वेबसाइट खदना मेवगन वैडीपुर हिता मुखद मेकट वैडी खाले अख्यान यूस समहलाट वागे वेबसाइट तव इकटे आलवा मुखद अनागते विनकोट इकामर्स सैट्स वैडीसा याट आपशन गोड़क तीनों की कारण मदग तीया एक निशा यूसट मोबाइल एक्सपीरियंस क्या वैडीपुर हिता विशेष इंटरफेस गोड़क हिता याट फ्रेंडली तरम वाट सेल के वैडर पुलवां की मदग तीया इधरी इकामर्स सैट्स एन पुलवां पलवी फीचर विद्युर मधुरगा पर्सनलाइज सेलिंग की पर्सनलाइज सेलिंग की हेतुतम अनागते अदवे तपिदा एआई आर्टिफिशियल इंटेलिजेंस इवगेम डेटा साइंस अभी डेटा एनालिटिक्स पुलवा कस्टमर रिव्यू करना मटम अभी अवीला तीर इक कस्टमर के हरम रिक्वायरमेंट मुखदे की मेवेन अंदरगे तीर थिंग गूगल के बलवा पेन किसी दे गूगल के सर्च के लगे तो आट ये संबंध दीवा फेसबुक के तो सजेस्ट इत मे विद्य पर्सनलाइज कर हेम इकामर्स वेबसाइट कस्टमर की रिक्वायरमेंट हरियर अंदर अन्े बांडे आट से तत्व पत्व तम गोड़क आय पुरोकने विशेष इकामर्स वेबसाइट इधिरे अभी सैट अनकोट अभी हिता हिटपुदे अभी एवं अट्ठावे इधिरे अदे मुखद मे पर्सनलाइज सेलिंग की मेवन लोके प्रधान मतृकाबाट पत्ला पर्सनलाइज सेलिंग ओयाव हरियर अंदर वाग रिक्वायरमेंट मुखद की इकामर्स वेबसाइट दाँ इक वाट सजेस्ट करानी यगेम दीवा इत मेक अमता दुरकट धन लोके पावती वाट दखलते आ विशेष वेबसाइट मेक तीन भाई अनागति मेक गुडाकम वैडी तम हेम रिसर्च की मम मे वीडियो की वाट अदाशक्की विशेष इकामर्स वेबसाइट इसहदी मुनवागे हडिया गणीत की कारण अवगन अभी मतक त्यागन कारणवती ताम लंकावे सीट विसकतम इकामर्स वेबसाइट बांड विकलती है मेक इधरी अनिवार्य वैडी वेकलो मे मेनकोट अंतर्जाल मे इकामर्स वैडी नीन सह इवे मेक ग्लोबल ट्रेंड कक्लाती सह मेक रिक्वायरमेंट वैडी वेकल वा मे फीचर्स क्या हिता विशेष इकामर्स वेबसाइट कदन हिता ఇదిరేది మేవ అనివార్యం అంతర్గతకరణను దనటత్ మేవకి ఫీచర్స్ దెన్నపుడువన్న వాట లకు అడ్వాంటేజ్ గా తీనో కిన కారణవత్ మతక తీయగా ఇది వీడియో క వెదగత్ కిల హితనన షేర్ కరన్న ఈ వగేమ అపి ఛానల్ క తామన్ సబ్స్క్రైబ్ కరల నత్తం దెమ్మ సబ్స్క్రైబ్ కరన్న అపి హమ సోషల్ మీడియా ఎక్క మే ఇన్నో అపి తక్ ఎకటు విన్ కిల ఆరాధన కరనో ఇమన తవక్ మే వగేమ వీడియో ఎక్కి లైక్ బనితం.